අයිබුවන් ඔබට මතක ඇති අපි පසුගිය වැඩසටහනෙන් බබාලා නැති මවක් වෛද්‍යවරයෙක් කරා යා යුත්තේ මොන කාලයේද මොන විදිහටද යා යුත්තේ කියන එක ඔබට පැහැදිලි කරලා දුන්නා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල්ම වරට ඔබ වෛද්‍යවරයෙක් කරා ගියාම ඔබට කෙරෙන පරීක්ෂ මූලික පරීක්ෂණ සහ සැමියාට කරන මූලික පරීක්ෂණ ගැන දැන් අපි දන්නවා බබෙක් පිළිසිඳ ගන්න විශේෂයෙන්ම ඔබට මාසික ඔසප්පීම දවස් 24කට වෙනවා නම් දවස් 14න් තමයි ඩිම්බය පිට වෙනවා ඇත්තේ දවස් 3කට ඉස්සෙල්ලත් දවස් 2කට පසුවත් ඒ කාලය අපි සරු කාලය කියලා හඳුන්වනවා මෙන්න මේ කාලේ තියෙන සම්බන්ධතාවයකින් තමයි බබෙක් සාදා ගැනීමේ උපරිම හැකියාවක් ඔබට තියෙන්නේ ඔබට මුලින්ම වෛද්‍යවරයා ඒ ගැන පැහැදිලි කළ දේවි ඒ වගේම මුලින්ම අපි බලන්නේ ඔබගේ මේ සංසිද්ධිය වෙනවද කියන එක මේකට බලන්න තියෙන හොඳම සහ ලේසිම පරීක්ෂණය තමයි ස්කෑන් පරීක්ෂණය ඒ ස්කෑන් පරීක්ෂණය කරන්නේ යෝනි මාර්ගය ඇතුලෙන් කරන පරීක්ෂණයක් මේක ඉතාමත් සුළු වේදනාවක් තියෙන පරීක්ෂණයක් බය වෙන්නට දෙයක් නැහැ මෙහිදී මේ ස්කෑන් පරීක්ෂණය මගින් වෛද්‍යවරයාට තීරණය කරන්නට පුළුවන් ඔබට ඩිම්බ සෑදීම තියෙනවද කියන එක ඒකට ඩිම්බවල ප්‍රමාණයත් ගර්භාෂයේ අභ්‍යන්තරයේ ප්‍රමාණයත් මැනලා බලලා වෛද්‍යවරයා එතෙන්දි තීරණයක් ගන්නවා සාමාන්‍යයෙන් මේ ස්කෑන් පරීක්ෂණය කරන්නේ දින 12න් නමුත් ඔබට දින 28න් හැදෙන්නේ නැත්නම් 30න් හෝ 32න් වගේ හැදෙන කෙනෙක් නම් ඒ දිනවල යම්කිසි වෙනසක් ඔබට වෛද්‍යවරයා පවසන්නට පුළුවන් මේ ස්කෑන් පරීක්ෂණයේදී අපි දැනගත්තාම ඔබට ඩිම්බයක් තියෙනවා කියලා ඊළඟට අපි කරන්නේ ඔබට HCG කියන ඖෂධය විඳින්නට කියනවා යම් කිසි වේලාවක ඊට පස්සේ ඔබට සරු දවස් කවද්ද කියලා ඊට පස්සේ වෛද්‍යවරයා කියලා දෙනවා ඒ HCG එන්නත විද්දාම ඊට පසුව තියෙන දවස් 3 ඔබගේ සරුභාවයන් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා මේ HCG ඉන්ජෙක්ෂන් එක විඳින්නේ අපිට හරියටම දැනගන්නට පුළුවන් මේකට කියන්නේ ටයිම් ඉන්ටර්කෝස් කියන එක දැනගන්නට පුළුවන් හරියටම කාලවකවානුව ඔබගේ ඩිම්බ පිට වෙන සමහරලාට මේ එක ඉන්ජෙක්ෂන් එකක් හෝ දෙකක් හෝ දෙන්නට පුළුවන් ඊට පස්සේ ඒ කාලේ නිව කාලේදී සම්බන්ධ වුණාට පස්සේ නැවත සමහරට ඔබට වෛද්‍යවරයා පවසයි ලේ පරීක්ෂණයක් කරන්නට කියලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි හිතන විදිහටම ඒ ඩිම්බය පිටුනාද කියලා හරියටම දැනගන්න එක මේකට කියනවා දින 21 කරන ප්‍රොජෙස්ටරෝන් පරීක්ෂණය කියලා මේක ලේ පරීක්ෂණයක් මේක ඕනම තැනකින් කරගන්න පුළුවන් පෞද්ගලික රෝහලකින් හෝ රසායනාගාරයකින් ඒකේ අගය දැනගත්තට පස්සේ වෛද්‍යවරයාට තීරණයක් ගන්නට පුළුවන් ඔබට ඩිම්බ පිටීම හරියාකාරව වෙනවා කියලා. එතකොට මේ වගේ අවස්ථාවක ඒ නිසි කාලයේදී ඔබ සම්බන්ධ වුණොත් අපි හිතනවා ඔබට දරු ගැබක් පිහිටීමේ සාමාන්‍ය සම්භාවිතාවක් තියෙනවා කියලා. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. එතකොට හිතන්නට එපා ඉන්ජෙක්ෂන් එක දීපු පමණින් ඒ වගේම මේ ලේ ප්‍රමාණය හොඳ වූ පමණින් ඔබට බබෙක් ලැබෙන්නට පුළුවන් කියලා. එතකොට එවැනි අවස්ථාවකදී අපි කළ යුත්තේ නැවත එහෙම ඔසප් සෑදුනොත් ඒ වෛද්‍යවරයා කර වෛද්‍යවරයා වෙත නැවත යෑමයි. එතකොට ඔහු තීරණයක් ගන්නවා මෙවැනි ඉන්ජෙක්ෂන්ස් 3ක්ද 6ක්ද ඒ වගේ ප්‍රමාණයක් ඔබට දෙන්න අවශ්‍යද කියන එක. ඒක ඔබේ වයසත් ඔබ වැඳලා බලාපොරොත්තු වී තිබෙන කාලයත් ඔබගේ අනිකුත් රෝගත් මත පදනම් වෙනවා ඒ තීරණය. දැන් අපි හිතමු ඒ ස්කෑන් පරීක්ෂණයේදී වෛද්‍යවරයාට තේරුම් ගියොත් ඔබට ඩිම්බ පිට වෙන්නේ නැහැ කියලා ඊළඟට වෛද්‍යවරයා කරන්නේ ඔබට ඊළඟ මාසයේ ඔසප්පීම සෑදුනෙන් පස්සේ ගන්න බෙහෙත් වර්ගයක් නියම කරනවා. මේක බෙහෙත් වර්ග කීපයක් තියෙනවා. ඒ ඕනම එකක් වෛද්‍යවරයාට ඒ වෙලෙට ගන්න තීරණය අනුව වෙනස් වෙන්නට පුළුවන් බෙහෙත් වර්ගවල ප්‍රමාණය වැඩි කරන්නටත් පුළුවන් බෙහෙත් වර්ගයක් ඒ දවස් 5ක් ගැනීම සුදුසුයි කියලා නියම කරනවා ඊට පස්සේ නැවතත් ස්කෑන් පරීක්ෂණයකට ඔබට එන්නට කියනවා මේ ස්කෑන් පරීක්ෂණයෙන් තමයි අපිට දැනගන්නට පුළුවන් මේ ඩිම්බය අවශ්‍ය ප්‍රමාණයට හැදිලා තියෙනවද කියන එක එතකොට අවශ්‍ය ප්‍රමාණයට හැදිලා තියෙනවා නම් ඒ බෙහෙත් වලින් පස්සේ නැවතත් අර
ඉන්ජෙක්ෂන් එක ඔබට ලබා දෙනවා. ඊට පස්සේ සරු දවස් ගැන ඔබට පවසනවා මේ දවස්වල සම්බන්ධ වීම බලසන්දම්කින් බබෙක් බලාපොරොත්තු වෙන කියන එක. මෙවැනි ආකාරයට තුන් වතාවක් හෝ හය වතාවක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කරන්නට පුළුවන්. නමුත් සමහර කාන්තාවන් ඉන්නවා මේ බෙහෙත් වර්ග දීපු පමණින්මත් විශේෂයෙන් පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් PCOD PCOS කියන තත්ත්වයන් තියෙන කාන්තාවන් සමහර විට මෙවැනි බෙහෙත් දුන් පමණින් ඩිම්බ සෑදීමක් වෙන්නේ නැහැ. ඒකට වෙනත් බෙහෙත් වර්ග දෙන්නට වෙනවා. විශේෂයෙන් පොලිසිස්ටික් ඕවරීස් කියන අයට මෙට්ෆෝමින් කියන ඖෂධය, මෙට්ෆෝමින් කියන්නේ අපි දියවැඩිය අපිට ගන්න ඖෂධයක්, එවැනි ඖෂධයක් දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඖෂධය දියවැඩියාව නැති මෙවැනි ලෙඩ රෝග තත්ත්වයන් තියෙන අයට පාවිච්චි කරනවා. ඒ ඖෂධය පාවිච්චි කරාට පස්සේ බබි කිරියට පස්සෙත් ඒ ඖෂධය දිගටම පාවිච්චි කරන්නට වෙනවා මුල් මාස කිහිපය තුළ. එවැනි ඖෂධ එකතු කිරීමෙනුත් ඔබට ඩිම්බයක් පිට කරගන්න බැර නම් ඊළඟට අපිට යන්න වෙන්නේ FSH කියන හෝමෝන් එක නික්ෂේපණය කිරීමට තමයි. ඒක ඔබට දෙන ඖෂධ සමග ඉන්ජෙක්ෂන් එකකට දෙන ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැත්නම් මුලින්දලම ඉන්ජෙක්ෂන් එක මාර්ගයෙන් ඩිම්බ නිපදවීම කරගන්න ක්‍රමිකුත් තියෙනවා. මේ මොන ක්‍රමයෙන් හෝ ඩිම්බයක් නිපදවාට පස්සේ අර මම කිව්වා වගේ මූලිකව HCG කියන නික්ෂේපණයේ විද ගැනීමෙන් පස්සේ ඒ සම්බන්ධ වෙන දවස් නිර්ණය කළා වෛද්‍යවරයා ඔබට පවසනවා ඇති. මේ මූලික පරීක්ෂණය කරන අතරතුර ඔබගේ ස්වාමි පුරුෂයාගේ පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍යයි. ඒ ගැන ලබන වැඩසටහනෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අයිබෝවන්. අයිබෝවන් Women Wellness YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙවැනි ඵලදායී වීඩියෝ නැරඹීමට කැමති නම් අපගේ Women Wellness YouTube නාලිකාව subscribe කරන්න. බෙල් icon එක එබීමෙන් නවතම වීඩියෝ ඔබ වෙත ලබාගත හැක. ස්තුතියි.